අප්‍රේල් 14 වෙනිදා අද දවස හැමෝටම සාමය සතුට සෞභාග්‍ය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. අවුලෙන් දින්නේ 2023 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනදට වඩා ටිකක් හත්පසින් වෙනස්. ඒ වෙනස් වෙන්න බලපාපු හේතු කාරණා ගණනාවක් තියෙනවා. ඉතින් රටේ ආර්ථික තත්ත්ව ඔතෙන්ට මේ රට පත්ුනේ කවුරු නිසාද හිතලා වැඩක් නැහැ කියලා වැඩක් නැහැ. මොකද සිංහල හින්දු අලුත් අවුරුද්දක් එනකොට ගොඩාක් වෙලාවට ඕකට බලාගෙන ආසාවෙන් ඉන්නේ චූටි පරම්පරාව, අපේ පොඩි පරම්පරාව සහ අර රටේ සමාජය තුළ බෙදිලා තියෙනවනේ අර ධනවතුන්ගේ පන්තිය, මධ්‍යම පාන්තික පන්තිය සහ පහළ දුප්පත් කියලා කණ්ඩායම් තුනක්. ඔය කණ්ඩායම් තුනෙන් ගොඩක් වෙලාවට ඕක දැනෙන්නේ දුප්පත් කියලා කාණ්ඩය සහ මධ්‍යම පාන්තිකයන්ට. හේතුව ධනවතුන්ගේ කණ්ඩායමේ ඉන්න මිනිස්සුන්ට එහෙම වෙනසක් නෑ හැමදාම අවුරුදු. ඒ කියන හේතුව අවුරුදු මේසයක් හැදුවත්, කෑම මේසයක් හැදුවත්, ඔය කෑම මේසේ කියන සිද්ධියේදී ඔතෙන්ට තමන්ගේ පිරිසේ ඒකරාශී වෙලා හැමෝම එකට ඉඳගෙන කිරිබත් කෑල්ල කෑල්ල පිඟානයකට බෙදාගෙන ලුණු මිරිස් ටිකක් දාගෙන කෙසල් ගෙඩියක් තියාගෙන ඕකෙන් කටකට තමන්ගේ ආදරණීය මිනිස්සුන්ට කවාගෙන නැකතට එකම නැකතට ගෙදර ඉන්නවා නම් 6-7 දිනෙත් 6-7 දිනාම එකම නැකතකට ඒ උයාගන්න දේ අනුභව කරන අවස්ථාවක් කියන අවුරුද්දකට වතාවයි. නැත්තම් තම තමන්ගේ රාජකාරී කටයුතුත් එක්ක කෙනෙක් ඉන්නවා කුලී වැඩවලට ගිහිල්ලා, තව කෙනෙක් ඉන්නවා රාජ්‍යයේ මොකක් හරි සේවයක් සඳහා ගිහිල්ලා, එහෙම නැත්තම් තමන්ගේ පුද්ගලික ආයතනයක තමන්ගේ රැකියාවට ගිහිල්ලා. ගෙදර ඉතිරි වෙලා ඉන්නේ අම්මා විතරයි. අම්මා බත්තික උයලා දවල්ට බත්තික බෙදලා සමහර විට පිඟන් වලින් වහලා තියෙනවා. ඒ ඒ පුද්ගලෝ ඇවිල්ලා ඒ ඒ තමන්ට පහසු වෙලාවට ඇවිල්ලා ඕක කාලා එහෙම නැත්තම් අනුභව කරලා අවසන් වෙනකල්. එතකොට අපිට කවදාවත් කෑම මේසයක ඉඳගෙන කෑම ටිකක් කන්න ඔය මධ්‍යම පාන්තික ගොඩක් පවුල්වල වෙන්නේ නැහැ. සමහර පවුල්වල වෙනවා. ඊට පහළ ඉන්න දුප්පත් කියන මට්ටමේ ඉන්න අපේ ආදරණීයන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව සමහර විට බත් එක බෙදාගත්තා, දඟුර ටික හරි බෙදාගත්තා, පිළිකන්නට ගියා, පිළිකන්නේ කොතන හරි තැනක ඉඳගෙන කෑවා. හැබැයි ඔය කියන හැමදේම එකම දවසක එකම වෙලාවකට සිද්ධ වෙනව නම් ඒ සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඉතින් එදා දවසේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ පොඩියුන්ගේ දවස තමයි මේ 14 වෙනිදා. වගකීමක් තියෙන වැඩිහිටියෝ විදිහට මම මේ පණිවිඩය දෙන්නේ අපේ වැඩිහිටියන්ට. ලොකුවට වේදම් කරන්න විදිහක් නෑ තමයි. රෙදි කඩවල් වලට ගිහිල්ලා රුපියල් 1000ට රුපියල් 800ට තිබුණු ෂර්ට් එක පොඩි කලිසම දැන් රුපියල් 6000ක් වෙලා තියෙන්නේ. ඔක තමයි මේ රටේ තියෙන අවුල, රටේ තියෙන ප්‍රශ්නේ. නමුත් ඉතින් අපි අසරණ වෙන හිර වෙන තැනක් තියෙනවා. Taman tamanට ඇඳුමක් ගත්තේ නැතුණා වෙන්න පුළුවන් මේ අලුත් අවුරුද්දේදී. හැබැයි අතහරින්න බැරි පිරිස් ඉන්නවා. තමන්ගේ අම්මා තාත්තා, අම්මලා තාත්තට ඇඳුමක් අරන් යන්නම වෙනවා. ඊට පස්සේ තමන්ගේ දරුවෝ, දරුවන්ට ඇඳුමක් අරන් යන්නම වෙනවා. දරුවෝ බලාගෙන ඉන්නේ මිල නෙවෙයි. එහෙම තේරුම් ගන්න පුළුවන් දරුවෝ මේ සමාජයේ ඉන්නවා ඉතාමත් අල්පයි. දරුවන්ට තේරෙන්නේ නැහැ. දරුවන්ට ඕනි මොකක් හරි කඩදාසි කවරේක ඔතලා මොකක් හරි ඇඳුමක් අරන් එනවා නම් ඒකට තමයි දරුවෝ කැමති. ගොඩක් වෙලාවට වෙන සැරවල් වල තමන්ගේ දෙමව්පියන්ට පුළුවන්කම තිබුණා දරුවවත් අරගෙන ගිහිල්ලා රෙදි කඩේකට ගිහිල්ලා කැමති දෙයක් තෝරගන්න දෙන්න. නමුත් මේ සැරේ සමහර විට දරුවා ගෙදර තියලා ඉන්න පුතේ අපි ගිහිල්ලා අරන් එන්නම් මේ සෙනග වැඩි, ඒක නිසා තෙරපෙනවා වැඩි, වෙන සරවලට වඩා මේ සැරේ සෙනග වැඩි කඩවල් වල කියලා බොරුවක් කියන්නේ පොඩි එකාගේ හිත හදන්න. එහෙම කියලා සමහර විට එයාලාගේ බජට් එකට ගැලපෙන ඇඳුමක් ගෙනලා දෙනවා වෙන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. ඒක තමයි අවුරුදු සැමර ඉල්ල. මම කියන්නේ එතෙන්ට සමරමු. අපිට පුළුවන් දේ පුළුවන් ප්‍රමාණයට කරමු. මේ රටේ හැම මිනිස්සයාටම එකම විදිහට බෑ. හැම මිනිස්සයාටම සේවකයෝ දාලා තමන්ගේ ගේ වටපිටාවේ මකුළු දැල් ටික කඩලා සුද්ධ පවිත්‍ර කරලා තින්ත ගාලා ඕක කරන්න බෑ. හැමෝටම බෑ ලොකුවට කැවිලි පෙවිලි 20ක් 25ක් හදලා මේ මේසයකට දාලා මැදින් පොල් තෙල් පහනක් පත්තු කරලා ඕක කරන්න බෑ. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනි වෙනදා උයන හාල් ටිකට පොල් ගෙඩියක් පළලා ඕක ගාලා ඕකෙන් මිටි කිරි ටික අරගෙන හාල් එකට වක් කරලා
කිරිබතක් විදිහට වෙනදා වෙන බත් එක කිරිබතක් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකත් කරන්නේ නැත්තම් අපිට නෑ, අපිට බෑ, අපිට ආර්ථික ප්‍රශ්න, අපේ ගෙදර ඉන්කම් එකක් නෑ, මේ පාර මහා කරුමයක්, මේක මහා හිණයක්, මේක මහා මොකට මොකට මේ දවස් එනවද? අපි නම් මේ තියෙන දෙයක් කල බුදිය ගන්නවා, අපි නම් ගෙදර ඉන්නේ නැහැ, දොරවල් වහනවා, මේ ඔහොම කියන කතා කියන මිනිස්සු ඉන්නවා සමාජයේ. එක පැත්තකින් සිංහල හින්දු අලුත් අවුරුද්ද තමන්ගේ අර ශක්තිය, තමන්ගේ දරා ගැනීම පරීක්ෂා කරන අවුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හැමෝම උත්සාහ කරන්න ඕනේ ඔතෙන්ට. අනිත් කාරණාව තමයි මගෙන් ඉගෙන ගන්න මගේ පන්තිවල ඉන්න දරුවන් සහ මේ රටවටේම ඉන්න අහිංසක දරුවන්ට පොඩි පරිවිඩයක් දෙන්න ඕනේ. ඒ තමයි අපි කොල්ල කුරුට්ට විදිහට අපි හරි ආසයි පොරවල් වෙන්න. ඉතින් ලැබිච්ච නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මට මතකයි ඒ දවස්වල මම සිංහල හින්දු අලුත් අවුරුද්ද ලඟ වෙනකොට මම ගොඩාක් වෙලාවට බලාපොරොත්තුෙන් හිටියේ ගමේ තැන් තැන් වල ඇවිදලා ඒ අයත් එක්ක එකතු වෙලා විනෝද වෙන්න, සෙල්ලම් කරන්න. වැව්තාවුල්ලේ, ඊට පස්සේ කුඹුග්ගස් යට ඒ තැන් වල පංච දානකොට, ඊට පස්සේ කැට ගහනකොට, ඊට පස්සේ අඹයට පරිනකොට ඔබ තමයි අපේ අවුරුදු. හැබැයි දැන් වෙනකොට ඔක හත්පසින් වෙනස් වෙනවා. අවුරුද්ද දවසෙත් අපේ අයට දැන් මං කිව්වනේ 13 වෙනිදා 14 වෙනිදා කියන දවස් දෙකෙන් එක දවසකවත් මගෙන් ඉගෙනගත්ත දරුවෙක් හෝ මගේ වීඩියෝස් බලන, මගේ පෝස්ට් කියවන කෙනෙක්ගේ දරුවෙක් හෝ දරුවෙක් 13 වෙනිදා 14 වෙනිදා කියන දවස් දෙක පොතපතේ වැඩවලට නියැලෙන්න ඕනේ නැහැ. ඒක බොරුවක්. මොකද ওই දවස් දෙකේ පොතපතේ වැඩවලට නියැලෙනවා කියලා කියන්නේ ගෙදරට ඥාතියෙනවා, නෑයෝ ගෙදරට ඇවිල්ලා සාලේට ගන්නවා, එක්කෝ මූ කරන්නේ කාමරයට වෙලා දොර වහගෙන පොතක් බලනවා. ඒක මැච් වෙන්නේ නැහැ. ඊට පස්සේ හිතන්නේ මුගේ ලොකුකම, මූ එහෙන ආඩම්බරයි, මූ විභාගේ ලියනවා කියලා, මූ විතරද විභාගේ ලියන්නේ. ඔය මට්ටමට සිතුවිල්ලක් දෙන්න ඕනේ නැහැ. මගේ 13 වෙනිදා 14 වෙනිදා කියන දවස් දෙකේ තමන් විවෘත වෙන්න. විවෘත වෙලා එන ඥාතීන්ට කතා කරන්න. සමහර විට කුහකකම් ජීවිතේ කරපු උපරිමින් කරපු යාළුවෝ වෙන්න පුළුවන්. කුහකකම් ජීවිතේට උපරිමින් කරපු ඥාති වෙන්න පුළුවන්. ඇවිල්ලා ඒ දේවල් හිතේ තියෙනවා. හිතෙන් අයින් කරන්න බෑ. අලුත් අවුරුද්දක් නෙමෙයි, මොකක් ආවත් ඒ දේවල් හිතෙන් අයින් කරන්න බෑ. නමුත් නිකන් අර කටකොණින් hina වෙලා කතා කරලා ෂේප් වෙනවා කියන්නේ අන්න ඒක කරන්න. ඒ මිනිස්සුන්ට ඒක දැනෙන්න දෙන්න. ඇයි මේ මිනිස්සු මේ විදිහට අපිට බලන්නකෝ මේ මෙච්චර දේවල් කරලවත් මේ මිනිස්සුන්ගේ හිතේ කහටක් නැහැ, තරහක් නැහැ කියන එක පෙන්වන්න. කහට කියන එක හිතේ හොඳටම තියෙනවා. නමුත් අපි ඕක පෙන්න යන්න ඕනේ නැහැ. මොකද ඒ මට්ටමට අපිපත් වෙන්න ඕනේ නැහැ. එතකොට එන කෙනාට අර විදිහට සංග්‍රහ කරන්න, ඒ කෙනා ආවෙ නැත්තම් ඔබ යන්න. අම්මත් එක තාත්තත් එක ඔබ යන්න. ගිහිල්ලා පුටු ඉඳගත්තා. ඉඳගෙන කොහොමද සුබලුත් අවුරුද්දක් වේවා කියලා කිව්වා. තේ එකක් ගේන්න හැදුවොත් එහෙම අනේ තේ එපා දැන් මේ බීලාවි කියලා කියන්න කියලා තමන්ගෙන් වෙන්න ඕන යුතුකම ටික් කරන්න. සමාජයේ අපි පුරුදු වෙන්න ඕනේ ඒක. සිංහලින් දවල් අලුත් අවුරුද්ද කියන එක ගොඩක් වෙලාවට එන්නේ අර තරහ වෙච්ච පිරිස් යාළු වෙන දවස. මං කියන්නේ තරහ වෙච්ච පිරිස් යාළු වෙනවා කියලා කියලා යාළු වෙච්ච දවසේ ඉඳලා තායිත් කරන්නේ කුහකකම් නම් ඊට වඩා හොඳයි තරහ වෙච්ච කෙනා තරහ වෙලාම ඉන්නවා කියන එක අපිට හිතෙනවනේ. ඒ කියන්නේ මම මේ කියන්නේ යාළු වුණොත් එදාට යාළු වෙන්න පුළුවන්. ගෙහෙල්ලා අනේ සමා වෙන්න, මෙච්චර කල්පෙන් මෙච්ච වැරද්දක් තියෙනවා නම් සමා වෙන්න, අපි මෙතනින් පස්සේ හොඳින් ඉදමු කියලා. එතනින් පස්සේ කරන්නේ අර වල කැපීම නම්, එතනින් පස්සේ කරන්නේ අර කුහකකම් ටිකම නම්, ඊට මීට වඩා හොඳයි ඔය තිබිච්ච විදිහ ඒ විදිහටම තිබුණා නම් කියලා හිතනවනේ. නමුත් මං කියන්නේ ඒ විදිහට තියෙනවා නම් හොඳයි කියන එක හිතේ තියාගෙන මූණ දෙන්න යන්න. ඒ මූණ දෙන්නේ යාම තුල පණවිඩයක් දෙනවා. ඇයි අපිට මේ විදිහට කුහකකම් කරේ? ඔක තමයි ඥාති මිතුරන් එක්ක ගනුදෙනු කිරීමේදී මේ අවුරුද්දේ මම විසින් දෙන පණිවිඩය. මෙන්න මේ පණිවිඩෙත් වෙනම විදිහකට දෙන්න ඕනි අපේ ආදරණීයන්ට. ඒ තමයි විශේෂයෙන්ම පිරිමි දරුවෝ. තමන්ගේ අතර මෝටර් සයිකල් එකක් ලැබෙනකොට, තමන්ගේ අතර රතිඤ්ඤ පැකට් එකක් ලැබෙනකොට, අහස් වෙඩි බණ්ඩල් එකක් ලැබෙනකොට අපේ උන් මේ හිතනවනේ ඕනට වඩා වැඩිපුර මම පොරක් කියලා. ඒ කියන්නේ මට හොඳ කන්ෆිඩන්ට් එකක් තියෙනවා කියන ඔප්පු කරන්න යනවා. ඔව්, අපි හැමෝටම කන්ෆිඩන්ස් තියෙනවා එක එක දේවල් වලට. දැන් කෙනෙක් ඉන්නවා රතිඤ්ඤ කරලා පත්තු කරන්න බයයි නම් ඌ බයයි. ඒතර ඌ උත්සාහ කරන්නේ නැහැ ඒක කරන්න. හැබැයි බය නැති එක රතිඤ්ඤ පැකට් එකේ ඉවර වෙනකන් උනත් රතිඤ්ඤ දාන්න පුළුවන්. අර කන්ෆිඩන්ට් එක වැඩිකම නිසාම අනතුරුදායක තත්ත්ව බහුලයි. ඒ කියන්නේ මම මේ කියන්නේ කෙනෙකුට පළපුරුද්දක් වැඩි වෙන තරමට වෙන්න පුළුවන් අනතුරුදායක බව. ඒ කියන්නේ අවදානම් තත්ත්වේ වැඩි. උදාහරණයක් විදිහට හොඳටම වාහනයක් පදින්න පුළුවන් කෙනා
අරහෙමෙන් අස්සවල් වලින් දාගෙන යන්න ට්‍රයි කරනවනේ උපරිම ස්පීඩ් එකකින්. හැබැයි ඉතින් අර ඕකට පළපුරුද්ද අඩුම කෙනා කවදාවත් එහෙම වැඩ කිට දාන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද පළපුරුද්ද අඩු බව ඔහු දන්න නිසා ඉතාමත් පරිස්සම් වෙනවා. දෙපැත්ත කණ්ණාඩි දෙක බලාගෙන පිටිපස්ස බලන මේ පිටිපස්ස බලන කණ්ණාඩියෙන් පිටිපස්ස බල බල ඊට පස්සේ පුළුවන් තරම් දෙපැත්තේ ගැප් එක ගැන අවධානයෙන් ඉඳගෙන සුක්කානම ගැන අවධානයෙන් ඉඳගෙන ගියර් එක ගැන අවධානයෙන් ඉඳගෙන ඉතාමත් හිමීට පදින්නේ. එතකොට අනතුරුදායක බවට තියෙන ප්‍රවේශය අඩුයි. එතකොට හිතන්න ඔය වෙඩි මේ මල් වෙඩි දානකොට අහස් කූරු දානකොට රතිඤ්ඤ දානකොට පළපුරුද්ද වැඩිකම නිසා අනතුරු වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනි ඔන්න ඔය කියන දේ ඉතාමත් පරිස්සමට හරිම කල්පනාවෙන් කරන්න ඕනි දෙයක්. මේක අහගෙන ඉන්නවා ඔබ ඉතාමත් සංයමයකින්. මොකද හේතුව එදාට පොඩ්ඩක් හරි ඔක මිස් වුණා නම් සමහර විට ඔය ගෙදර කිරිබත් කෑල්ලක් හැදිච්ච අන්තිම අවුරුද්ද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තම රතිඤ්ඤ කරලක් පත් වෙච්ච අන්තිම දවස වෙන්න පුළුවන්. එදායින් පස්සේ හැම අවුරුද්දකම අප්‍රේල් 14 වෙනිදා කියන දවසේ ඔයාගේ ෆොටෝ එක ඉස්සරහා සමහරවිට පහනක් පත් වෙන්නත් පුළුවන්. එතෙන්ට මං කියන්නේ සාදුකාර දෙන්න එපා. තමන් කරන දේ හරි පරිස්සමට කරන්න. ගෙදර මිනිස්සුන්ට පුළුවන් නම් තමන්ට ඒ සතුට ඒ නිදහස දෙන්න, තමනුත් ඒ නිදහස සතුට ඒ මිනිස්සුන්ගේ හිතවලට දෙන්න. විශේෂයෙන්ම වාහනවල මොටර්සයිකල් වල වැඩ කිර දාන අපේ කොල්ල කුරුට්ටෝ. ඒක තමයි කොළුකම. ඒක තමයි තමන්ගේ වයස. ඒක තමයි තමන්ගේ ගැම්ම. හැබැයි ඉතින් හරි පරිස්සමට ඉස්සරහ රෝදේ උස්සගෙන වීල් ගහනවා ඒ වගේ දේවල් වලදී වටපිටාවකට අවධානයෙන් ඉන්න. මොකද ඕන තරම් අපි සමාජ මාධ්‍යවල ප්‍රධාන මාධ්‍යවල දකින දේවල් තමයි අනතුරු. අනිත් කාරණාව ජංගම දුරකථනය. සිංහල අලුත් අවුරුද්ද කියන මේ 13 වෙනිදා 14 වෙනිදා කියන දවස් දෙක මම මගේ පොඩි උන්ටත් කිව්වා, පන්තිවල ඔන්ලයින් ක්ලාස් එකේ දරුවන්ටත් කිව්වා, කවුරුත් පොතපතේ නියලෙන්න ඕනේ නැහැ, පාඩම් වැඩ කරන්න ඕනේ නැහැ, තමන් වෙනදා කරගෙන ආවා වගේ කාලසටහනට වැඩ කරන්න ඕනේ නැහැ. 13 වෙනිදා 14 වෙනිදා කියන දවස් දෙක සම්පූර්ණයෙන්ම රිලීස් කරන්න, සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න, එන්ජොයි කරන්න, යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න, යාළුවොත් එක්ක යන්න පිට්ටනියට, යාළුවොත් එක්ක යන්න අවුරුදු උත්සවයක් හොයාගෙන යන්න, අවුරුදු උත්සවයක් හොයාගෙන ගිහිල්ලා ඒකෙ තියෙන ඉවෙන්ට් වලට ඉදිරිපත් වෙන්න. ඒවා ෆනි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමයි ටාගට් එකක් තියලා වෙන්න පුළුවන්, ටැග්ග්ග්ග් ගන්න මොන අරමුණින් හරි කමන්නේ. ඒ විදිහට එන්ජොයි කරන්න. අවසානට මියුසිකල් ෂෝ එකක් තියෙනවා නම් උතරත් ගිහිල්ලා එන්ජොයි කරන්න. හැබැයි මේ විදිහට කිත්සිරි සර් මේ විදිහට කිව්වා කියලා ඔබ පොතපතින් අයින් වෙලා කාමරේට වෙලා කාමරේ දොර වහගෙන ෆෑන් එක දාගෙන ඇඳට පැනලා ෆෝන් එක අරගෙන ගේම් එකක් දවසෙම ගහගෙන නිදහසේ ඉන්නවා කියන එක ඒක එන්ජොයි කිරිල්ලක් නෙවෙයි. ඒ කියන්නේ 13 වෙනිදා 14 වෙනිදා කියන දවස් දෙකේ තමන් අනවශ්‍ය විදිහට මේ නිදහස භුක්ති විඳින්නත් එපා. මොකද මේක දරුවන්ගෙන් ඈත් වෙලා යන චාරිත්‍ර වාරිත්‍ර. එහෙම නැත්නම් මේ නිදහස මේ අවුරුදු අසිරිය දරුවෝ තමන්ට ලැබිච්ච ෂර්ට් එක හරි කලිසම හරි අඳගෙන තැන් තැන් වල ඇවිදලා තමන්ගේ ඒ සතුට තමන්ගේ අර එන්ජොයි කරනවා කියන එක හොඳට කරපු පිරිසක් අපේ සමාජයේ ඉන්නේ. නමුත් ඕක ජංගම දුරකථනයත් එක්ක පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා. ගන්න ඕක අතට තමන්ගේ ගුරුවරුන්ට තමන්ගේ ඥාතීන්ට යාළුවන්ට විශ් කරන්න වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. තමන් කරන ඉවෙන්ට්ස්, තමන් කරන වැඩ චාරිත්‍ර ඒවා වීඩියෝ කරලා ෆොටෝ ගහලා ස්ටේටස් දාන්න. ඒ සතුට භුක්ති විඳින්න. එහෙම නැත්නම් පැය ගාණක් ඕකෙම ඉල්ලලා Facebook එකේ ඊට පස්සේ පරිගණක ගේම් වල එහෙම නැත්නම් ජංගම දුරකථන ගේම් වල නියැලෙමින් ඒ කියන්නේ කාලකන්ණි විදිහට මේ අවුරුද්ද සමරන්නත් එපා. මොකද හේතුව මේක අපි මනසින් බුද්ධියෙන් කටයුතු කරන්න ඕනේ අවුරුද්දක් මිසක් අපිට හැමදේම උඩින් පහත් වෙලා ලැබෙනකම් බලාගෙන ඉන්න තියෙන අවුරුද්දක් නෙවෙයි. එහෙනම් හැමෝටම සුබලුත් අවුරුද්දක් වේවා. ලබන්නා වූ ලැබුවා වූ සියලුම දෙනාට සර්ව ප්‍රකාරයෙන්ම සිතූ පැතූ සම්පත් ඉටු වෙන ආදරණීයන් එකතු වෙන අවුරුද්දක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.